උරුමේ ස්වාගනාපු ගමනේ අපි මේ ඉන්නේ. මුලතිව් මුහුද පේනතෙක් මානේ. ඒ මුහුදු තීරයේ ආසන්නයේ පිහිටලා තියෙන මිහිඳු සමයේ ඉදිකරපු රමණීය ආරාම සංකීර්ණයක තොරතුරු තමයි අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ. මුලතිව් වැලි ඔය මාර්ගයේ රමණීය කඳු පන්තියක පිහිටි පන්සල් කන්ද ආරාම සංකීර්ණය පබ්බතාරාම සම්ප්‍රදායට අනුව ගොඩනැගූ පුදබිමක්. වර්තමානයේ පන්සල් කන්ද ලෙස හැඳින්වුවද මෙම පින්බිම අතීතයේ හඳුන්වා ඇත්තේ පන්නශාලා පබ්බත යන නමිනුයි. මුලතිව් කෝකිලායි මුහුදු තීරය මනාව දර්ශනය වන පරිදි ඉදිකළ මෙම ආරාම සංකීර්ණයට යාබදව පිහිටි මෙවන විට ඝන වනාන්තරයෙන් වැසී ඇති පුදබිමේ ලෙන් කීපයක්ද පවතිනවා. කොටි ත්‍රස්තවාදීන්ගේ කඳුවුරු භූමියක් වූ මෙම ප්‍රදේශයේ එම ආරාම සහ අනෙකුත් පෞරාණික දෑ සහිත ස්ථාන වෙත ළඟාවීමට තවමත් නොහැකි වී තිබෙන්නේ එම ප්‍රදේශය පුරා කොටි ත්‍රස්තයන් යුද සමයේ වලදැමූ බිම්බෝම්බ, ජොනි බට්ටන් හා මර උගුල් ඉවත් කර නොතිබීම හේතුවෙන් දුටු ගැමුණු මහරජතුමා ඉදිකළ මෙම ආරාම සංකීර්ණය අතීතයේ ඉතා දියුණු මට්ටමක පැවති ඇති අතර වවුනියාව, කිලනොච්චිය, මන්නාරම හා යාපනය යන ප්‍රදේශවල වැඩවිසූ මහා සංගරුවන ගෝකන්න හෙවත් ත්‍රිකුණාමලය දක්වා වැඩම කරන අවස්ථාවල අතරමැදි ගිමන් හලක් ලෙස පන්නශාලා පබ්බත විහාර සංකීර්ණය භාවිත කර ඇති බව ඉතිහාස තොරතුරුවල දැක්වෙනවා. මෙම පුදබිමේ ඉදිකර තිබූ දෙවන්ත චෛත්‍ය ගරාවැටි ඇති ස්ථානය අවට ඉපැරණි කබොක්ගල් හා තවත් බොහෝ දෑ විසිරී පවතිනවා. මේ ගරාවැටි චෛත්‍යවට දකින්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ කබොක්ගල්. මේ කබොක්ගල් වලින් නිර්මාණය කරපු චෛත්‍ය දකින්න හම්බ වෙන්නේ අනුරාධපුර යුගයේ මුල්ම සමයේ. දුටුගැමුණු රජතුමා තුන් සිංහලය එක්සේසත් කොට ඒ පළාත් විශේෂ සෙනෙවිවරුන් යටතට පත් කොට එම ප්‍රදේශ සංවර්ධනය හා වෙහෙර විහාර ඉදිකිරීම ඔවුන්ට පවරා තිබෙනවා. ඒ අනුව මුලතිව් ප්‍රදේශයේ ඇතුළු උත්තර පස හෙවත් උතුරු දිසාව පාලනය කර ඇත්තේ උත්තිය නැමැති සෙනෙවිවරයා වන අතර ඔහු මෙම ආරාම සංකීර්ණය ඉදිකොට මහා සංගරුවනට පූජා කළ බව ඉතිහාස තොරතුරුවල සඳහන්. කාලයාගේ ඇවෑමෙන් මෙන්ම සතුරු ආක්‍රමණ හේතුවෙන් විනාශ වී ගිය මෙම පුදබිම සහ ඒ අවට ප්‍රදේශය පසුගිය යුද සමයේදී ආරක්ෂා කර ගැනීමට රණවිරුවන් 400 දෙනෙකුට අධික පිරිසක් දිවිපිදු භූමියක්ද වනවා. මේ චෛත්‍ය රාජානන් වහන්සේ අපි ජනවහර තුල විශ්වාස කරනවා. මිහිඳු මහරහතන් වහන්සේ සමග වැඩිය සම්බල මහරහතන් වහන්සේගේ දාගබ කියලා උන්වහන්සේගේ බක්මාවසේස සම්පත් කරපු මේ ස්ථානයේදී මිහිඳු මහරහතන් වහන්සේ වැඩියා කියලා ගම්තුල ජනතාවගේ ගැමියන් අතර ප්‍රචලිතව පවතිනවා. ඉතින් මේ ස්ථානයේ අපි ඉල්ලන්නේ මේ පන්සල යලි ආරම්භ කරලා මේ රජමහා විහාරය යලි රජමහා විහාරයක් විදිහට අපට අනාගත පරපුරට දායාද වන්නේ නම් ඒක ලොකුම වාසනාවක්. පුරාවිද්‍යා නිලධාරීන්ගේ පවා නිසි අවධානයකට ලක්ව නොමැති මෙම පින්බිම කඩිනමින් රැක නොගත හොත් එය ගිල ගැනීමට මාන බලමින් සිටින උතුරේ වර්ගවාදී දෙමළ දේශපාලකයන් මෙම පුදබිමද තමන් සතු කරගනු නියතයි.